එන්නත් තුනක පළදායීතාවයේ හීනවේ ඊළඟ මාසයේ භයානක තත්ත්වයක් ඇමරිකා එක්සත් ජනපදයේ භාවිතා වන COVID-19 ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග තුනක බලය කැපී පෙනෙන ලෙස පහත වැටි ඇතැයි නවතම අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ මෙලෙස ප්‍රතිශක්තිකරණ හැකියාව පහත වැටි ඇත්තේ මොඩර්නා ෆයිසර් සහ ජොන්සන් & ජොන්සන් යන එන්නත් වර්ග ත්‍රිත්වයේය අධින වාර්තා උපුටා දක්වමින් විදේශ මාධ්‍ය සඳහන් කළේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශාල පිරිසක් අතර එන්නත් කාර්යක්ෂමතාව 35% සහ 85% අතර පහත වැටි ඇති බවයි. එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලක්ෂ 8කට ආසන්න සංඛ්‍යාවකගේ වාර්තා පිරික්සූ පර්යේෂකයින් සොයාගෙන ඇත්තේ මාර්තු මාස මුලදී ඩෙල්ටා ප්‍රභේදය ඇමරිකානු ප්‍රජාවන් හරහා පැතිර ගියාසේම ඒ හා සමානව මෙම එන්නත් ත්‍රිත්වයට ආසාදන වැළැක්වීමේ හැකියාවද තිබී ඇති බවයි. නමුත් ඊළඟ මාස 6 තුළ එය කැපී පෙනෙන ලෙස වෙනස් වී ඇත. ඔවුන් සිදු කළ අධ්‍යනවලට අනුව මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකක පළදායීතාව 89% සිට 58% දක්වාද ෆයිසර් එන්නතේ මාත්‍රා දෙකක පළදායීතාව 87% සිට 45% දක්වාද ජොන්සන් & ජොන්සන් එන්නතේ පළමු මාත්‍රාවේ පමණක් පළදායීතාව 86% සිට 13% දක්වා එම මාස 6ක කාලය තුළ පහත වැටි ඇති බවයි ඕක්ලන්ඩ්හි මහජන සෞඛ්‍ය ආයතනය සැන් ෆ්‍රැන්සිස්කෝ පුරවැසියන් පිළිබඳව වෛද්‍ය මධ්‍යස්ථානයේ සහ ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා මධ්‍යස්ථානයේ කණ්ඩායමක් විසින් මෙම අධ්‍යයනය සිදුකර තිබේ. මේ අතර අද අනුරාධපුරයේ පැවති හමුවකදීද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙම අධ්‍යයනය පිළිබඳ සඳහන් කළ අතර ඔහු ප්‍රකාශ කළේ මුහුණු ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය මාර්ග උපදේශ අනුගමනය කිරීම ඉතා වැදගත් බවත් තුන්වන මාත්‍රාවක් ලබා දීමත් එම පර්යේෂණ කණ්ඩායම යෝජනා කර ඇති බවයි. අපත් ෆයිසර් සහ මොඩර්නා එන්නත් සෑහෙන ප්‍රමාණයක් අපේ රටේ දුන්නා. රජයේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වෙලා තියෙනවා. මේ පර්යේෂකයන් යෝජනා කරන දේ තමයි තුන්වෙනි මාත්‍රාවක් ලබා දීම සහ මුහුණු ආවරණ පැළඳීම බරපතල ලෙස ආයාචන කරනවා. මුහුණු ආවරණ පළඳින්න. එකිනෙකා අතර පරතරය තියාගන්න පරිස්සම් වෙන්න මේ දෙසැම්බරේ එනකොට හොඳ නෑ කියලයි මේ පර්යේෂණ දත්තවලින් පෙන්නුම් කරන්නේ.